కథాగారం అదే పీసీబీ దగ్గర. මගේ බජට් එකුණේ ලක්ෂ දෙකහම අර තුනත් අතර තමයි. ඉතින් ඒ හින්දා මම පාර්ට්ස් හොයලා තෝරගත්තා මගේ රිග්ගට හරියන්නේ. කියන්නේ මගේ බජට් එක හරියන්න රිග්ගයක් මම හදාගත්තා. මේ පාර්ට්ස් එකම තැනකින් ගත්තේ නෙමෙයි, තැන් තැන් කීපෙන් ගත්ත, ෂොප්ස් කීපෙන් ගත්තා. ඉතින් ඒ හින්දා මම කොහෙන්ද ගත්තේ කියන්න යන්නේ නැහැ. ඒ ප්‍රශ්නයක් නැහැ. අපි බලමු මොනවද මම අරගත්ත දේවල්. ඉතින් මේවා තියෙන ස්පෙසිෆිකේෂන්ස් මොනවද සහ මම මේවා තෝරගන්න හේතු මොනවද කියලා අපි කතා කරලා බලමු. සහ බිල්ඩ් එකත් බලමු ඉස්සරහට, ඒ කියන්නේ බිල්ඩ් එක කරන විදිය, කරගත් විදිය වගේම අපි බෙන්ච් මාර්ක් එක වගේ දේවල් කරලා බලමු කොහොමද මගේ මේ රිග් එක පර්ෆෝම් කරන්නේ කියලා. ඉතින් ඉස්සරම් කියන්න ඕනේ channel subscribe කරලා නැත්නම් පළවෙනි subscribe button click කරලා subscribe කරන්න. මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම like කරන්න, වගේම ඔයාලට පුළුවන් තවත් PC build ගැන හොයන, එහෙම නැත්නම් computer ගැන හොයන වගේ අලුත් ඉන්නවනම් අනිවාර්යයෙන්ම එයාට share කරලා මේ දේවල් ගැන දැනුවත් කරන්න. සහ ඔයාලට තව දේවල් දැනගන්න ඕන නම් වගේම මේ වීඩියෝ ගැන හිතන මොනවද කියලා comment section එක comment එකක් දාන්න, වගේම මම social media link කියන description එකේ ඔයාලට කියලා මා contact කරගෙන ඔයාලගේ PC එකත් build කරගන්න, එහෙම නැත්නම් ඔයාලගේ PC එක ඔයාලට budget එකට අනුව විදිහට සෙන්ඩ් කරගන්න මා කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. මොනවද මේ තෝරගත්ත පාර්ට්ස්, ඇයි මම මේවා තෝරගත්තේ කියලා කතා කරන්න. ඉතින් අපි PC build එක කරනකොට අපේ ප්‍රධානම ආයිටම් එක තමයි අපේ ප්‍රොසෙසර් එක. ඉතින් මම ප්‍රොසෙසර් එක විදිහට පාවිච්චි ප්‍රොසෙසර් එක තෝරගත්තේ Ryzen 5 3500X කියන ප්‍රොසෙසර් එක. ඉතින් මේක හොඳ පවර්ෆුල් ප්‍රොසෙසර් එකක් කියන්න පුළුවන් අපේ මේ වැඩවලදී, කියන්නේ වර්ක් ස්ටේෂන් වලදී සහ ගේමින් වලදී වගේම මේ දෙක මේ ප්‍රොසෙසර් එක හොඳට පර්ෆෝම් කරනවා. මේක මේ දවස්වල ප්‍රයිස් රුපියල් 48000ක් වගේ වෙනවා. කලින් තුනේ කලින් මම බිල්ඩ් කරා දිනා තිබුණේ 35000යි 37000යි වගේ තමයි තිබුණේ. දැන් මේකේ ස්ටොක් නැහැ. ඉතින් තියෙන ෂොප්ස් වලත් ස්ටොක් ගොඩක් ගණන් වැඩි වෙලා තියෙනවා. කියන්නේ මම මේ වීඩියෝ රෙකෝඩ් කරන දවසේදී මේ රුපියල් 48000ක් වගේ ප්‍රයිස් එකක් වෙනවා. ඉතින් මේ ප්‍රොසෙසර් ගැන කතා කරනවා නම් මේ ප්‍රොසෙසර් එකේ කෝස් 6ක් වගේම ත්‍රෙඩ්ස් 6ක් තියෙනවා. ඒ කියන්නේ එක කෝ එකට එක ත්‍රෙඩ් එක ගන්න අපිට දීලා තිනවා. ඉතින් මේ ප්‍රොසෙසර් එකේ බූස්ට් ක්ලොක් එක 4.1 GHz බූස්ට් ක්ලොක් එකක් තියෙනවා. ඒකෙන් තමයි මේක 3.6 GHz බේස් ක්ලොක් එකකුත් තියෙනවා. ඉතින් හොඳ පවර්ෆුල් ප්‍රොසෙසර් එකක් කියන්න පුළුවන්. ඉතින් මේ වැඩවල කියන්නේ මම කරන්නේ වර්ක් ස්ටේෂන්, ඒ කියන්නේ වීඩියෝ එඩිටින්, මේ වගේ දේවල් කියන්නේ ප්‍රොඩක්ෂන් සයිඩ් එකේ තමයි දේවල් කරන්නේ. ඉතින් මේවලට හොඳ පර්ෆෝමන්ස් එකක් ගන්න පුළුවන් වගේ මම ලයිව් ස්ට්‍රීම් කරනවා, ගේම්ස් ප්ලේ කරද්දී හොඳ පර්ෆෝමන්ස් එකක් ගන්න පුළුවන් මේ ප්‍රොසෙසර් එක හින්දා. මේ තමයි මම පාවිච්චි කරේ, ඒ කියන්නේ තෝරගත්ත ප්‍රොසෙසර් එක Ryzen 5 3500X කියන ප්‍රොසෙසර් එක තමයි මම පාවිච්චි කරන්නේ මගේ බිල්ඩ් එක හින්දා. මගේ බිල්ඩ් එකට ඉතින් රිග්ගයක් තෝරගද්දී අපි ඊළඟට සැලකිලිමත් වෙන දේ තමයි අපේ motherboard එක. ප්‍රොසෙසර් එක හොඳ වෙලා motherboard එක performance වලින් අඩු, එහෙම නැත්නම් RAM slot දෙකක් තියෙන එක motherboard එක ගන්නට වැඩිය අපිට පුළුවන් හොඳ motherboard එකක් අරගෙන ටිකක් විතර වැඩි වියදමක් කරලා. ඉතින් අපි දැන් බලමු motherboard එක ගැන. ඉතින් මම මේ ප්‍රොසෙසර් එක install කරගන්න ගත්ත motherboard එක තමයි MSI brand එකෙන් එන B450 gaming pro carbon ac කියන මොඩල් එකෙන් එන MSI brand එකේ motherboard එක. ඉතින් මේ motherboard එක තෝරගන්න හේතු කීපයක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මම RGB ටිකක් කැමති කෙනෙක්. ඉතින් ඒ හින්දා මේකේ RGB ඔප්ෂන් එක දැන් කීපයකම තියෙනවා. ඒ කියන්නේ ARGB. ARGB කියන්නේ ඕරා සින්ක්. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ මේ RGB control කරන්න අපේ software එක මාර්ගයෙන්. ඉතින් මෙන්න මේ RGB පහසුකම තියෙනවා වගේම onboard wifi පහසුකමක් තියෙනවා. ඉතින් මෙන්න මේ onboard wifi තියෙන එක ගොඩක් අයට ලේසි වැඩ කරගන්න, නැත්නම් අපි වෙනම internet connection එක machine එකට දෙන්න ඕනේ, එහෙම නැත්නම් වෙනම separate internet wifi card එකක් install කරන්න ඕනේ. ඉතින් මේ කිසිම දෙයක් නැහැ, onboard ම build කරලා එනවා. කියන්නේ inbuilt wifi card එකක් wifi පහසුකම් අපිට තියෙනවා. ඉතින් මේ හේතු දෙක වගේම මේකේ තියෙන look එක, ඒ කියන්නේ මේකේ පෙනුම ගොඩක් දුරට මම කැමති වුණා මේ motherboard එක අරගන්න. ඉතින් මේ හේතු කීපයක් තවත හේතු අයත් තියෙනවා. මම පස්සේ මම ඒක අන්තිමට කියන්න. ඉතින් මෙන්න මේ දේවල් හින්දා තමයි මම මේ motherboard එක තෝරගන්න හේතුුනේ. සහ මේක RAM slot 4කින් එන හොඳ motherboard එක, හොඳ perform කරන්න පුළුවන් හොඳ motherboard එක. ඉතින් මේ motherboard එකේ price කියනවා නම්
මේ වෙදි රුපියල් 35000 36000 අතර තමයි මේ motherboard prices යන්නේ. කලින් නම් තිබුණේ මේක 30000 33000 වගේ තිබුණේ. නමුත් මේ වෙදි මේ රුපියල් 35000 36000 වගේ වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ motherboard තමයි මම මගේ මේ processor එක install කරන්න පාවිච්චි කරන්නේ. ඉතින් මේ දෙකට පස්සේ අපි එන ප්‍රධානම ඊළඟට තියෙන ප්‍රධානම item එක. කියන්නේ සාමාන්‍ය අපි ගත දෙන PC එකක වැදගත්ම item එක තමයි graphic card එක. ඉතින් මම graphic card එක විතර තෝරගත්තේ Asus Strix කියන model එකේ නේ. 1066GB graphic card. ඉතින් මේ graphic card එක මම සෑහෙන කාලෙක ඉඳලා ආසා හිටිය මේ graphic card එක අරගන්න. ඉතින් මේ Asus Strix කියන model එක අනිත් ඒවාට වඩා ටිකක් හොඳ durability එකක්. කියන්නේ ඒවා නැත්තම් හොඳ build quality එකක් වගේම මේකේ heat එක කියන්නේ මේ temp එක ගොඩක් දුරට අඩු කරලා තියෙනවා. මේ Strix කියන model එකේ මොකද මේකේ පිටස back plate එකක් යනවා හොඳ සහ මේකේ fans 3කින් තමයි මේ graphic card එක cool කරන්නේ. ඉතින් අනිත් card වලට වඩා සෑහෙන කාලයක් අපිට මේ card එක පාවිච්චි කරන්න පුළුවන්. සහ මේකේ තියෙන මේ durability එහෙම නැත්නම් මේ build quality එක මම ගොඩක් ආසයි. වගේම තමයි මේක 8 pin තමයි power supply අපිට දෙන්න තියෙන්නේ. සහ මේක අපිට දෙන ARGB පහසුකම මේ card එකේ තියෙනවා. මේ දවස්වල කියන්නේ මේ video කරන දවස්වල රුපියල් 80000 වගේ price එකකට තමයි මේ card එකේ prices යන්නේ. ඉතින් ඔය තමයි ප්‍රධාන item 3. ඊට පස්සේ අපිට පුළුවන් අපි ඊළඟ items ගැන කතා කරන්න. ඒ කියන්නේ boot drives මොනවාද ඒ දේවල් ගැන කතා කරන්න. ඉතින් මම මේකේ මගේ boot drive විදිහට පාවිච්චි කරන්නේ Lexar brand එකෙන් NM620 කියන M.2 driver තමයි මම පාවිච්චි කරන්නේ මගේ boot drive එක විදිහට. ඉතින් මේක 256GB වලින් capacity එකක් තියෙනවා මේකේ. ඉතින් මේකට තමයි මම මගේ Windows එක install කරන්නේ සහ මගේ ඕනම කරන games ටික එහෙම නැත්නම් softwares ටික install කරන්නේ මෙන්න මේ NVMe එකට. ඉතින් මේකේ තියෙනවා 3300MBPS read speed එකක් තියෙනවා. ඉතින් හොඳ speed තියෙන NVMe එකක් කියන්න පුළුවන්. ඉතින් මේ NVMe එක කියන්නේ මේ 256GB Lexar NVMe එක අපිට වෙනදපල රුපියල් 10500 වගේ price එකකට ගන්න පුළුවන් මේ වෙද්දි මෙන්න මේ 256GB NVMe එක. ඊට පස්සේ අපිට වෙන්න පුළුවන් මගේ ඊළඟ storage devices වලට. ඉතින් කලින් ඉඳලා මම ගා තිබුණා මෙන්න මේ PNY කියන 240GB SSD එක. ඉතින් මේකෙත් හොඳ read speed එක write speed එකක් තියෙනවා. ඉතින් මම මේක පාවිච්චි කරන මගේ අනිත් වැඩවලට. ඒ කියන්නේ සමහරවිට මම edit එකක් කරද්දී ප්‍රීමියර් එක වගේ කරනවා නම් අපි hard එක දෙනවා ready. අපේ SSD එක අපේ footages එහෙම නැත්නම් අපේ preset මේ mockups මේ වගේ දේවල් තියෙනවා නම් අපිට ඉක්මනට අපි වැඩ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් read කරන speed එක වැඩි වෙනින්දා අපිට software එක ඇතුලේදී වගේම software එක export එකේදී මේවා ගොඩක් දේවල් අපිට ඉක්මනට කරගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම edit එකක් කරද්දී ඒ කියන්නේ වැඩකදී ඒකේ තියෙන ඕන කරන අවශ්‍ය data ටික මෙන්න මේ SSD එක තමයි copy කරගන්නේ. ඊට තමයි මම මෙන්න මේ 240GB SSD එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ SSD එක අපිට පුළුවන් මේ PNV SSD එක රුපියල් 9500ක් වගේ වෙද්දි වෙලඳපොලෙන් අරගන්න මේ 240GB SSD එක. සහ ඊට පස්සේ මගේ mainly අනිත් storage devices ඒ කියන්නේ මගේ අනිත් දේවල් films games game setup අනිත් software setup ඊගෙන තමයි අනිත් video photo මගේ අනිත් දේවල් ටික මම store කරලා තියාගන්න පාවිච්චි කරනවා 1TB hard disk දෙකක්. ඉතින් මේක නම් මම කලින් පාවිච්චි කරපු hard disk එක. මේකත් 1TB. මේක Seagate Baracuda model එකක් තමයි මේ hard එක. සහ ඊට පස්සේ මම brand new අරගත්තා West Digital blue කියන model එකෙන් තවත් 1TB hard එකක්. ඉතින් මේ WD blue කියන brand එකගෙන මේ 1TB hard එක අපිට පුළුවන් රුපියල් 10500ක price එකට අරගන්න මේ වෙද්දි ඕනම shop එකකින්. ඉතින් මේ Seagate කියන බ්‍රෑන්ඩ් එකගෙන මේ 1TB hard එක අරගන්න පුළුවන් අපිට රුපියල් 9500ක් වගේ වෙද්දි අපිට වෙළඳපොලෙන් අරගන්න පුළුවන් මේ 1TB hard එක. ඉතින් එතකොට මගේ ඒ storage side එක 2TB වලින් තියෙනවා. එතකොට මගේ සම්පූර්ණම storage වලට 2.5 terabyte storage එකක් මගේ PC එකේ එතකොට තියෙනවා. ඉතින් මේ තමයි ඒ storage side එක. සහ ඊට පස්සේ අපි යන් RAM එකට. ඉතින් RAM එක තමයි මම පාවිච්චි කරන්නේ මෙන්න මේ Corsair brand එකගෙන Vengeance ARGB Pro කියන 16GB RAM kit එක. ඉතින් 8GB RAM stick දෙකක් වගේ තමයි තියෙන්නේ. විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක හොඳ ලස්සන look එකක් වගේම හොඳ පෙනුමක් තියෙනවා. වගේම තමයි මේකේ megahertz 3200ක speed එකක් තියෙනවා මෙන්න මේ RAM kit එකේ RAM එකක. ඉතින් 8GB RAM kit දෙකක් විතර තියෙන. මේකත් ora sync කරන්න පුළුවන් අපිට. ඉත කියන්නේ අපි software tag මාර්ගේ motherboard එක හරහා අපිට පුළුවන් මේ RAM kit එකේ colors මාරු කරන්න. ඉතින් මෙන්න මේ Corsair Vengeance RGB Pro කියන RAM kit එක කියන්නේ 8GB RAM stick දෙකක් 16GB RAM kit එක අපිට රුපියල් 26000ක් වගේ වෙදී අරගන්න පුළුවන් රුපියල් 24000ක් වගේ තිබුණේ. නමුත් මේ රුපියල් 26000ක් වගේ price එක වැඩි වෙලා තිනවා. රුපියල් 26000කට මෙන්න මේ video එක කරන දවස් වලදී අපිට පුළුවන් මේ RAM kit එක අරගන්න. ඉතින් ඊට පස්සේ කතා කරමු
අපේ PC එකේ මේ ඔක්කොම දේවල් වලට අමතරව මේ ඔක්කොටම පණ දෙන අපේ කියන්නේ අපේ ඇඟේ තියෙන හાર્ට් එක වගේ තමයි අපේ power supply එක. ඉතින් power supply එක හොඳ එකක් වෙන්නේ නැත්නම් අපේ parts ඔක්කොම ටික අනතුරේ තමයි තියෙන්නේ. ඉතින් මංගව මම අරගත්තේ මේකට Gamemax කියන brand එකේ 450 watt power supply තමයි. මගේ මේ system එක power up කරන්න අරගත්තේ. ඉතින් මේ power supply එක අපිට පුළුවන් වෙස් රුපියල් 6500ක් එහෙමත් රුපියල් 7000ක් වගේ වෙද්දී අරගන්න මෙන්න මේ 450 what power supply Gamemax brand එකේ power supply එකකට අපිට පුළුවන් අරගන්න. පස්සේ අපිට පුළුවන් අපේ cooling පැත්තට යන්න. ඉතින් මම processor එක cool කරන්න මම පාවිච්චි කරේ liquid cool එක. air cool එකට යන්න පුළුවන්. නමුත් මම කැමති liquid cool එකට යන්න. air cool එක ගන්න price වලට අපිට පුළුවන් liquid cool එකක් අරගන්න. ඉතින් මෙන්න මේ Darkflash twist ARGB DX 120 කියන liquid cool එක තමයි මම පාවිච්චි කරන්නේ මගේ processor එක cool කරගන්න. ඉතින් මේක හොඳ cool එකක් කියන්න පුළුවන්. මම මේක review එකක් කරන් ආවා. ඔයා ඒක බලන්න නැත්නම් දැන් මේ උඩ මේ link එකේ ඒකත් බලන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ගොඩක් parts වල reviews අරන් ආවා. කියන්නේ මේ casing එක, power supply එක, මේ fan kit එක, මේ RGB liquid cool එක. ඉතින් මේවල links මම බලලා description එකේ දාන්න. උඩින් එහෙම මෙම් පෙනේ. ඒවලට ගිහලා බලන්න පුළුවන්. ඉතින් මේ cool එක තමයි මම පාවිච්චි කරේ. හොඳ cooling එකක් තියෙන හින්දා processor එක cool කරන්න. සහ ඊට පස්සේ අනිත් cooling වලට, කියන්නේ casing එක ඇතුළේ අනිත් cooling වලට මම පාවිච්චි කරේ මෙන්න මේ Fantech branding එකේ Typoon කියන Typoon 2 කියන ෆෑන් කිට්. ඉතින් මම මේකේ ෆෑන් කිට් දෙකක් පාවිච්චි කරා. මම මේ විදිහට චේසින් එකට ඒක ඉන්ස්ටෝල් කරගත්තා. මොකද වෙලාව පොඩක් හිමි කරගන්න දුච්චින් හින්දා මම ඊයේ රෑම මේකට ඉන්ස්ටෝල් කරලා තියාගත්තා මේ ෆෑන් කිට් එක. හොඳ ෆෑන් කිට් එකක්. ඒකත් RGB පාසුකම් තියෙනවා. අපිට පුළුවන් කන්ට්‍රෝල් කරගන්න මේ දාලා ඒකේ තමයි ඒකේ හොඳ RPM එකක් තියෙනවා. ඉතින් එහෙනම් මම මේ ෆෑන් කිට්යෙන් දෙකක් තෝරගත්තා. මගේ චේසින් එකේ ලුක් එක ගන්නගෙම ඇතුලේ හොඳ ටෙම්ප් එකකින් හොඳ කූලින් තත්ත්වයක් තියාගන්න ඇතුලේ. ඉතින් ඔය ටික තමයි මම පාවිච්චි කරේ. සහ මේ ඔක්කොම ටික එකතු කරලා බිල්ඩ් කරගන්න මම පාවිච්චි කරේ මෙන්න මේ කේසින් එක. දැන් මේ කේසින් එක රිවිව් එක කරන් ආවා. ඉතින් මේ තමයි Thermaltake V200 TG කියන gaming කේසින් එක. ඉතින් මේක හොඳ ලුක් එකක් තියෙනවා. මම ප්‍රයිවට්ලි, ඒ කියන්නේ මම පර්සනල් ගොඩක් කැමති කේසින් එකක්. මම ගොඩක් අය බිල්ඩ් වලට මේ කේසින් එක දාලා තියෙනවා. සහ ගොඩක් අය රෙකමන්ඩ් කරන කේසින් එකක්. ඉතින් මේක රුපියල් 11500ක් වගේ වෙද්දී අපිට ගන්න පුළුවන් වෙළඳ පොලේ මේ කේසින් එක. ඉතින් මම මේ කේසින් එක ගන්න පුළුවන් තැන් වගේම දේවල් description එකේ දාලා තියන්න. ඉතින් මේ කේසින් එක තමයි මම අරගත්තේ මේ ඔක්කොම parts ටික build කරගන්න හොඳ look එකකින් වගේම හොඳ cooling එකකින් build කරගන්න ගත්තේ මේ Thermaltake V200 TG කියන gaming කේසින් එක. ඉතින් මේ තමයි මම වාගේ rig එකට එහෙම නැත්නම් SHEMI Pro YouTube channel එකේ සර්ගෙන videos ඔක්කොම edit කරන්න වගේ මම personal level වලට personal studio level වලට පාවිච්චි කරන්න යන build එකට තෝරාගත්ත parts ටික. ඉතින් අපි දැන් යම් build එකට build එක මොන වගේද වෙන්නේ සහ build එක උනාට පස්සේ අපිට බලමු benchmark එකක් කරන්න මේ දේවල් කරලා කොහොමද මේක perform කරන්නේ කියලා වගේ දේවල් බලන්න. ඉතින් අපි දැන් යම් machine එක build කරගන්න. Baby bet hey cover x hey couple grammys on him couple plaques hey that's a fact hey throw it back hey and this one is for the champion But these nigga bitch like me deal, yeah, yeah, yeah. Ayy, all they do it. I ain't fall off, I just ain't release my new shit. I blew up, man, everybody tryna sue me. You call me Nas, but the hood call me Doobie. And this one is for the champion. I ain't lost since I began, yeah. Funny how you see it was the end. Yeah, we did.
හොඳයි ඉතින් අපි PC build එක කරගෙන ඉවරයි. ඉතින් ඔයාලට මේ තියෙන්නේ PC build එක කරලා පස්සේ ඔයාලා බලා බලා ගන්න පුළුවන් final result එක. ඉතින් මේ වගේ තමයි මගේ PC එක build උනේ. කියන්නේ මගේ editing වැඩ එහෙමත් නැත්නම් මගේ ඉස්සරගෙන studio වැඩ වලට හදපු PC build එක කියන්නේ Ryzen 3500X processor එකක් තියෙන build එක තමයි මේ. ඉතින් ඔයාලට පේනවා මම කිව්වා මම RGB වලට කැමති කියලා. කියන්නේ lightings වලටත් ගොඩක් කැමති කෙනෙක්. ඉතින් ඒකත් එක්කලා බලද්දී ඔයාලට පේනවා RAM kit එක, fans, graphic card එක, coolers, මේ හැම දෙයක්ම සහ motherboard එක මේ හැම දෙයක්ම අපිට පුළුවන් ඕරා sync වලින් control කරන්න. ඔකේ තව softwares දෙකකින් ආයේ මේ lighting එක control කරන්න සහ හොඳ performance තියෙන හොඳ powerful build එකක් යන්න පුළුවන් RTX card එක නැත්නම් RTX වලට ලඟ වෙන්නම මේ card එක හොඳට perform කරනවා. ඉතින් මම මේ games ටිකක් ඔයාලට play කරලා පෙන්නන Battlefield 5 එක, Far Cry 4 මේ වගේ තව games ටිකක් මම play කරලා පෙන්නන්න. මොනවාගේද මේක FPS යන්නේ, මොනවාගේද මේක temp එක, මෙයාලා usage යන්නේ කොහමද කියලා පොඩ්ඩක් ඔයාලා බලන්න. හරි ඉතින් බලමු Far Cry 4 එක කොහොමද FPS යන්නේ කියලා. ඉතින් මම දානවා මේකේ ultra settings දානවා. මෙතන ඔයාලා වෙනවා graphic quality එක ultra settings දාලා තියෙන්නේ. අපි බලමු දැන් මේක resume කරලා. ඒ කලින් FPS පෙන්නුවේ අපේ යාද්දී මොකද්ද වාහනේ කියන්නේ drive කරන ගමන් කී තමයි පෙන්නුවේ. දැන් පෙන්නන්න අපි මේ ආවේදීති කරද්දී FPS තමයි අපට පෙන්වන්න ඇති 93ක් කොහොමත් 100ට ලඟ වෙන්න යනවා. කාඩ් එක 100ක් usage එක වලට වෙනවා FPS යන විදිහ. මෙතන මම FPS limit කළා මුකුත් කළා නෑ. FPS එක යන ගුණ පරිමාණ කොහොමද 100ට ලඟ වෙන්න කියලා වට යනවා. බලව Far Cry 5 එකේ කොහොමද FPS කරන්න කියලා. Far Cry 5 එකත් අර වගේම තමයි සෑහෙන hard game එක. කියන්නේ ගොඩාක් graphics ඉල්ලන games මෙවුවා. නමුත් බලමු මොන වගේද මේකේ FPS කරන්න කියලා. මෙයාට පේනවා කිසිම lag එකක් නැහැ, කිසිම frames drop වෙන කිසිම මේකක් නැහැ. හොඳට game එක smoothly බට වගේ play කරන්න පුළුවන්. ඊට පේනවා FPS 85න් උඩ තව ගොඩක් දුරට තියෙන්නේ. usage 99 card එකේ වෙලාවේ ඒකේ temp එක 66යි, sorry CPU එක 66යි, processor එක 79යි, ඒතොර 75යි, sorry 65යි. මෙයාගත් CPU එක temp range එකත් යන්නේ. හොඳයි අපි බලමු Battlefield 5 එක කොහොමද FPS කරන්න කියලා. ඉතින් මම ඔක්කොම ටික ultra settings දානවා. advanced විතර මේ graphic quality එක මම preset එක මේකෙත් low, medium, high, ultra. ultra දානවා. ultra දාලා මම මේක ආය රිසීව් කරනවා. ඉතින් මේ තියෙන ultra settings වලදී අපේ FPS යන විදිය ඒ දේවල් තමයි මෙතන පෙන්නන්නේ. ඔයාලට පේනදී FPS 69 70 කොහොමත් 75ට වගේ ලඟ වෙන්න යනවා. usage 99. එතකොට 62 සිස්නසක ටෙම්පරේචර් එක, ප්‍රොසෙසර් එක 182 යූසේජ් එක, ටෙම්ප් එක 58යි. වෙන හොඳ ස්මූත්ලි ප්ලේ කරන්න පුළුවන්. කිසිම ලැග් වීමක්, කිසිම වර්ටිකල් ප්‍රශ්නයක් නැහැ.
ස්මූත්ලි ප්ලේ වෙන අප පැනද අපිට දැන් පුළුවන් සිනේබෙන්ච් එකක් කරලා බලන්ඩ සරක සිට සියක් සේජ්ජකේදී කූලිින් කරන්න කියලා ගැන් අප පොසරෙක් හොඳ කූල්ලෙන්න කියලා අය වක කූලින් තත්ත අපිට බලාගන්න පුළුවන් අයක රයිසන් වාස්ට පාච්චි කරනවා වස් සිනේබෙන්ච් සොෆ්ටය කරන් කරනවා ඇරිති ම මෙතන රන් කෙනක දීලා සිනේබෙන්චි කරන් කරනවා ති බලද සිරිසිය යුසේජ්ජකෙදී උනාගද ටෙම්ප ගැන්න කියලා සිපක සිීර්සියක් යුසේච්චක තියෙන ඒලා ටෙම්ප එක හැට හතරක් වගේ තමයි තියාගන්න අපේ පොස්සර එක කූල් කරගන්න අලදෙන පේෙනවා ටෙම්ප එක සේ සාසක හැට පහක් හැට හය අතර තමයි තියාගන්න අපේ කූලරක ඉති ගැන්න අපේ කූලරක හොඳම තත්ත්ව තියෙනවා මේ වැඩවලට සිපක යුසේ ජාට පේ නති ඉතිං ඔය විදිර තමයි අපේ මැසින් ඒ ගැන් අපි කරගත්ත පිසි එක ටෙස්ට කර බැලුවේ ගේම් තුන ප්ලේ කල බල බැට ෆිල් 5 එක ෆාක්රෝ ෆාක්රයි ගොඩක් හඩ ගේම් මට ගොඩක් ්‍රෆික් සිල්ලන ගේම් කොම අප්ටස් කරපු නති ගේම් ති එහෙම වෙලාත් අපිට කොහමත් ෆ්‍රේම්ස් හැට වඩා හැම තිස්සම අපට අරගන්න පුළොගන මේ ගේම් තු නැතිම සහ පොස්සර එකත් ටෙම්ප එක හැට හතරදි හැට හය අතර තියාගත්තා සිරිසක් යුසේජ්ජගේදී මේ කූල එක ඉතින් ඔයිතර තම අපේ පිසගේ ග්‍රෆික් සයිඩ් එකගේම ප්‍රොස්සර එක අපි ටෙස්ට් කළ බැලුව ඉදිම පලස් මේ ඩිස්ක්‍රපෂන් එක මේ හැමදේකම ප්‍රයිසස් වගේම මං මේ වගත සමහර තැන්දාන්න සහ මේතින ස්පෙක්ස්ටික මං ආයපාර දාල තියන්න ඉතිං වාට පුළුවන් ඒදවල් බලලා වාල පිසිය ඩිසයින් කරගන්න වාටත් පිසි බිල්ඩක් කරගන්න ඔන්න කියන්න වාට පිසිගෙන දැනුමක් නැත්න වාට පුළුවන් වගේ අතතින බජට් එකට පිස එක මටකලා ඩිසයින් කරගන්න ඒකැන ලෝ බජට හයි වජට්ගේ ඕනු බිල්ඩක් වල්ල මටක ඩිසයින් කරගන්න යක තමයි වාට පුළුවන් මට කියලා වාල පිස් බිල්ඩත් වගේ ලස්සනට පිළිවලට කරගන්න ඉතිං ඒකට වාට ගන්තින පට ඩිස්ක්ෂණම ලිින්කේ දාදන වාට පුළුවන් යාට කියලා මසුෂවට ලිින් තියන යාටිකම ෆලෝ කරලා සහ මට මා කටක් කරගෙන මට මසජදදාල මා කටක් කරගන්න පුළුවන් මේ විටහ නැනිවර මලයික් කරන්න වගේම වාට පුළුවන් යම්දයක් දැනගන්නුන තවතිස්සහට එමනත් ම විඩි ගෙන තාදව දැනගන්න අනුවට කමේෂණ කමට දන්න වාට හිතර ල කමේෂණ කමට දන්න පිසි ගැන හොෙන හනත කමිට බිල් ගැන වෙන සහ දේවගෙන හොය ටෙක්නෝජියන් දල්හනවා යාලක් නොන අනිවාර්ම අරත්ම විඩිකෂා කරල ඒවත් දැනවත් කන්න අමත කරන්න එපා වා චනල දැනව සබස්ක්‍රප් කරනත පල්ල සබස්ක්‍රප් කරන්න එතුරට පුලන් තවත් මගේ රිවිය සහනත පිසි බිල් මගේ දේවගෙන ගෙනපුහම වා ගාඩව නොටිකේෂණ ගෙනගන්න ඉතින් අදකර මගේ පිසි බිල්ඩ කියන ෙම බෝඩ් චනලගේ පිසි බිල්ටක ඉතින් තැංච විඩක බැල්වන ඉතින් ස්සාහර තවත් පිසිබිල් දෙහමනත්තන් තවත් පිසි පාර්ස් ගැන රිවියස් ොඩත් දෙවල්ගෙන බලාපොරත්තු තියෙනවා සහ මගේ ස්ටඩිය එක තියෙන දේවා ගැන ඒගැනම පිසි එක මුණද මොනිටර්ස් ස්ටිය ඇතුල තියෙන දෙවල් ගැන කතා කරන විඩිය ගත්තියෙනවා ඉතින් ඒක මේවිඩිකට පස්සෙකට පස්සේගේ ගැන විඩියස් හෙට පස්ස ඒකත් ගැන බලාපොරත්තුවා ඉතින් ඒ වෙනකං චැනල්ල ගත්තක දිකරම ඉන්න ඉතින් අද කතාරේ මගේ පිසි බිල්ඩක් ගැන ඉතින් ආලමිතරට ෙමි බ්‍රඩ් චනල්ලත් එක් කළ ම ෙමි ඩිෆනන්ඩු